ඔබතුමාට මේ ධනාත්මක මේ පොසිටිව් තින්කින් වලට යන්නට මොකද්ද බලපාපු කාරණා කොතනද මේ 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 ලයිෆ් ටර්නින් පොයින්ට් එකක් බවට පත් වෙන්නේ? ඇත්තටම ජීවිතේ තවත් දේවල් තියෙනවානේ, තව අපේ ජීවිතේ අපි දියුණු කරගත යුතු අපේ මේ ජනාත්මක චින්තනය හරි ඔන්න ඔය වගේ කවුරුහරි ඔබතුමාට ඉන්ෆ්ලුවන්ස් වුණාද, බලපාපු චරිතයක් තිබ්බද, නැත්නම් කොහේරි ලයිෆ් ටර්නින් පොයින්ට් එකක් තිබ්බද? ඇත්තටම ඒක මම බැලුවේ මොනක්ද දන්නවද? අපි සමහර අය ගොඩාක් කට්ටිය අපි බවුන්ඩරි කන්ඩිෂන්ස් නැත්නම් අපි අර කියනවානේ අපි අර ෆ්‍රොග් එක එක වෙල් එකේ ඉන්නවා ලිමිටඩ් පොඩි මේකින්. එතකොට අපිට මේ අර රේන් එක එළියට යන්නේ. එතකොට අපිට මූව් කරනකොට අපිට පොඩක් සැක තියෙනවා. හරි පටු විදියට අපි හිතන්න පුරුදු වෙලා තියෙනවා. අපි පොඩක් එළියට ගිහිල්ලා ඔක්කොම මේ වෙනකොට අපිට තේරෙනවා මේ වර්ල්ඩ් එක සෑහෙන ලොකුයි. සෑහෙන මේක තියෙනවා. අනිත් එක අපිට පුළුවන් මේ එම මිනිසුන්ම අපිට උදව්වක් කරන්න. එම එකනම they will call us and they will open hand, they'll help. ඒ වගේ අර ඉතන පටන් ගත්තාම ගොඩාක් දේවල් ඔයාට පිළිගන්නවා. දැන් මමත් ලයික් එම වර්ල්ඩ් වර්ල්ඩ් එකේ එම රටටම ගිහිල්ලා තියෙනවා. දැන් ඒක පුළුවන් උනේ අර මම හිතුවා මේ ලංකාව විතරක් නෙවෙයි, කොළඹ විතරක් නෙවෙයි, කොටේන විතරක් නෙවෙයි. එහෙම එතකොට අපි එහෙම බැලුවොත් අපි මයිනස් වෙලා අපි පොඩි කරනවා. දැන් කොටේන, කොළඹ, ලංකා, මෝල්ඩිව්ස්, ඉන්දියා, ඇමරිකා, යුකේ අනිත් පැත්තට හිතුවොත් සෑහෙන කොච්චර ලොකුයිද. අනිත් එක ඒ ලොකු වලින් අපි පොඩි. දැන් ග්ලෝබල් විලේජ් වෙනවානේ අපිට ඕන තරම්. දැන් මම ඉන්ටර්නෙට් වල පෙන්නුවා දැන් කොච්චර ග්ලෝබල් විලේජ් වෙලා තියෙනවා දැන් අපේ. ඒ වගේ මම ඉතින්ට පටන් ගත්තා. එතකොට ඒක ගොඩාක් වටිනා කමක් වුණා මට. ඇත්තටම මට විතරක් නෙමෙයි, මම දැන් එම්පවර්මන්ට් සෙමිනාර් එකක් කරගෙන යනවා. දැන් මේ එම්පවර්මන්ට් සෙමිනාර් එකේ බැලුවම දැන් ට්‍රාන්ස්ෆෝම් යුවර් ලයිෆ්. ඇත්තටම දැන් ට්‍රාන්ස්ෆෝම් අපි කොහොමද මේ ට්‍රාන්ස්ෆෝමේෂන් කරන්නේ? ට්‍රාන්ස්ෆෝමේෂන් කියන්නේ ඒක එන්ලයිට්මන්ට් එකක්. ඒ එන්ලයිට්මන්ට් කොහොමද එන්නේ? ඒක ඉස්සරහිතුවේ අපි දෙයියෝ තමයි මේ එන්ලයිට්මන්ට් එක දෙනවා කියලා. දැන් ඒක විතරක් නෙමෙයි, අපි මයින්ඩ් එක අපි හිතේ ආදර්ශම අපි ඉන්සයිට් ඔෆ් අවර් මයින්ඩ් we have so much 1000 watts bulb. eka api kohomada me light karala pattu karaganna puluwa? eka pattu karagaththama apita ona deyak karanna puluwa. apita president langa yanna ona puluwa? ona da yanna puluwa. apita me loku geyak dan obathumage jeevithayata obathumage wage bala puruththuna eyal godak thiyena. dan metumage jeevithaye metuma e wage metuma me kiyana dewal achieve karagatta pudgalege e wage dewal tang walata metuma hithala ඒ වලට ලංගුණ පුද්ගලෙක් තමයි. ඉතින් මේ 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 එක මේ ආදර්ශයක් එතුමා අපිට දුන්න. මෙහි ආපම මේ එතුමා ආසාවෙන් ඉඳලා තිනවා අපේ රටේ ජනාධිපතිතුමා හම්බෙන්න. ඉතින් ජනාධිපතිතුමාගෙන් මෙන්න ඉන්විටේෂන් එක, ආරාධනාවම මෙතුමට ලැබිලා මෙතුමට මෙතුමට අවස්ථාව ලැබෙනවා අපේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව හම්බෙන්න. එහෙම නේද? ඔව් ඒක තමයි. ඒක විතර නෙවෙයි, යාව ළඟින් මේ කතා කරන්නත් පුළුවන් වුණා. ඒක එයාට ළඟට ගිහිලා එයාත් එක්ක කතා කරන්නත් පුළුවන් වුණා. ඒක ගොඩක් මම සතුටු. ඒක විතර නෙවෙයි, යාව විතර නෙවෙයි, කැබිනට් මිනිස්ටර්ස් අර රත්නසිරි මිස්ටර් රත්නසිරි වික්‍රමනායක, හොන්ඩබල් රත්නසිරි වික්‍රමනායක මේ සුසිත. දැන් මෙතුමා මේ කියන්නේ මේ මේ ගැන කතා කරද්දි මේ මේ තමා ගැන වැඩිපුර පෙන්වීම සඳහා නෙමෙයි මේ මෙතුමා මේ පාවිච්චි කරේ උදාහරණයක් විදියට තමාගේ ජීවිත. මෙතුමා කවුරු හරි හිතයි නෙමෙයි මෙතුමා මේ බොරුවට කියවනවා කියලා. නමුත් මෙතුමාට කියන්න ඕනේ මම මගේ ජීවිතේ මම සාර්ථක කරගත්තා සමානවම අනිත් අයටත් පුළුවන් සාර්ථකත්වය උදා කරගන්න. ඉතින් එතුමා කියනවා ජීවිතේ තියෙනවා එක එක සීක්‍රට්ස්. අපි මේ අපි නිදාගත්ත මේ යෝධයෝ වගේ මිනිස්සු. ඉතින් මේ එහෙම නේද මං හිතා. ඉතින් මේ අපේ මේ යෝධ බව අපි අවදි කරගත්තොත් අපිට නොකර හැකි, ඒ කියන්නේ කරන්න බැරි දෙයක් නැහැ ලෝකේ. හැම දෙයක්ම කරන්න පුළුවන්. අපි යමක් හිතනවාද ඒ තන ඉබේමයි. මෙතුමා කියන්නේ මේ මෙතුමා කියන ලාවකට මේ අපි කතා කර කර ඉන්නකොට මෙතුමා හරි ආසයන් කියන දේක් තමයි මේ ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැලු. ඒ වගේ දේවල් අපි හිතන දේවල් ලබා ගන්න ඒවා ඉබේම ළඟට එනවලු. අපි ඒව ගැන හරියට අවධානයෙන් හිටියද ඔබතුමා මේ ගැන අපිට අසන්නත් කිව්වන. දැන් ගොඩාක් අය බලනවා hard work කරන්න. ඉතින් මං කියනවා hard work ට වඩා smart work, smart working. දැන් ඔයා දැන් කවුරු හරි දැන් ප්‍රෙසිඩන්ට්ව ගත්තොත් හරි decision making. අර ඒ ඩිසිෂන් මේකින් අපි හරියට කරන්න පුළුවන් වුණත්, හරි වෙලාවට අපි දැනගත්තොත් අපි හරි තීරණයක් ගන්න පුළුවන් වුණොත් එතකොට අපිට ගොඩාක් දියුණු වෙන්න chance එක තියෙනවා. ඒ වගේ තමයි මම දැන්
මම මේ මොල්ඩිජින් දැන් ආපහු කොළඹට තමයි ආවේ. කොළඹට ඇවිල්ලා සිලොන් ඇන් ෆොරින් ට්‍රේඩ්ස් කම්පැනි එකේ මම වැඩ කරා. මම ඒක තමයි කිව්වේ අර ඒක ඒගොල්ලෝ ඇඩම් එක්ස්පෝ කියලා ලොකුම කම්පැනියක්. ඉතින් ඒ කම්පැනි එකේ මම වැඩ කරනකොට මම හිතුවා මොනා කරමු what is the next step. එතකොට ලයිෆ් එක මම එම වෙලෙම ඒක ලයික් අර ගෝයින් අර රිවර් වගේ එම වෙලෙම අපි රිවර් එකෙන් එක වෙලාවට එක තැනකින් ඉන්න බෑ. රිවර් එක කඩාගෙන යනවා ඒ ෆ්ලෝ එක. ඒ ෆ්ලෝ එකෙන් ගන්න ඕනේ. එතකොට මම අවුරුදු 10ට ඉස්සලා මම හිතුවා රයිට් ඕකේ ලෙට්ස් ගෝ ටු UK and settle in UK. එතකොට අපි මේ UK ඇවිල්ලා දැන් අවුරුදු 10ක් වුණා අපිට සිටිසන්ෂිප් හම්බුණා. දැන් ඩුවල් සිටිසන්. ඉතින් මම ඒක කියන්නේ මගේ මම මේ දියුණුණා ඉතින් එමේ කෙනාම එම පුළුවන් කියලා නෙවෙයි බට් එමේ කෙනාට මේක පුළුවන්. එමේ කෙනාම ඉතින් ඕනේ. ඉතින් ඒක තමයි මම අපි මේ අපේ ප්‍රොජෙක්ට් එකේ එම්පවර්මන්ට් සෙමිනාර එකෙන් අපි කියන්නේ යදන්නේ ට්‍රාන්ස්ෆෝම් යෝර් ලයිෆ්, චේන්ජ් යෝර් ඩෙස්ටිනි, රෙවොලූෂනයිස් යෝර් පර්ෆෝමන්ස් and also know your personal power eken apita secret power ekak tiyenawa ithin e power ekak kohomada api me deun karanna puluwan eka vithara neme gain the neuro linguistic programming nlp kiyala kiyanne neuro linguistic kiyanne api neurons walin thamai api movements ma wenne ithin eka kohomada denaganne anith ekak understand the secret of success kohomada e success wenne eke kohomada secret tiyene eka vithara neme bring in the law of attraction in your life අර ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන්නේ දැන් කොහමද මේ අර ශක්තිමත් මිනිස්සු සල්ලිකා කට්ටි ඒගොල්ලන්ට එක කොහමද ආශ්‍රය කරන්නේ කොහමද ලඟ වෙන්න පුළුවන් කොහමද ලයික් you know you can become a celebrity once you become like you know move with those people ඉතින් you don't want to show off or anything but you know you will get their kind of power and you feel like more you know charismatic and and positive එකේ ඉන්න පුළුවන් because vibration is so good දැන් මට තව ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න තියෙනවා. ඔබතුමා මේ කතා කරන ඔබතුමා කිව්ව මම ගොඩක් මේ ඉන්වෙස්ට් කරලා තියෙන ආයෝජනය කරලා තින්නේ ලංකාවේ කියලා. හැබැයි දැන් එතුමා කියන මම හරිම නුවණක් අර වැඩක්. මෙතුමාගේ මේ කතාවෙන් හැම තිස්සෙම මෙතුමා කවදාවත් පරාජයට පත් වෙන පුද්ගලයෙක් නෙමෙයි. මෙතුමා පරාජයක් වුණත් මම හිතන්නේ මෙතුමා ඒක පිළිගන්නේ මේ තමාගේ ජීවිතයේ ලබපු ලොකු දියුණුවක් හැටියට. ඇත්තටම මම පිළිගන්න ඕනේ මම මොල්ඩිස් හිටියා. ඒ මොල්ඩිස් ඉන්නකොට මට හිතුණා මට අයිලන්ඩ් එකේ එකෝ මම අයිතිවාසම වෙන්න ඕනේ. පුළුවන් නැත්නම් මට අයිලන්ඩ් එකක් ඕනේ. එහෙම හිතාගෙන ඉන්නකොට මට අයිලන්ඩ් එකක් ලංකාවේ මොරටුවේ බොල්ගොඩ ලේක් එකෙන් ගන්න chance එකක් වුණා. මම විතරක් නෙවෙයි තව 40 දෙනෙක් කොම ලොකු කට්ටිය. ඒ කියන්නේ අරවින්ද ඩිසිල්වා, චූල හේරත්, ඉන්ටර්නල් කන්ටිනල් චාමන් මේ ශර්මා, පෑනෝඩියෝ චාමන් කරුණාකරන්. ඒ වගේ කට්ටියත් එක්ක ඩිරෙක්ටර් ජෙනරල් ඔෆ් ගාමන්ට්ස්. ඒගොල්ලෝ තමයි ගාමන්ට්ස් කෝටා මේව කරන්නේ. සිලින්කෝ චාමන්. ඒ වගේ කට්ටියත් එක්ක එකතු වෙලා අපිටත් මේ මටත් ඉඩම් කැලක් ගන්න පුළුවන් වුණා. ඓලන්ඩ් එකේ. ඔව්. ඒ ඓලන්ඩ් එකේ දැන් තියෙනවා ක්ලබ් හවුස්, ස්විමින් පූල්, සෝනා ඔක්කොම තියෙනවා, ජිම්නාසියම්, රෙස්ටොරන්ට්. දැන් මම ඔබතුමාට මම අදහස් ආවේ මාලදිවයිනේ ඉන්න කාලේ මටත් මේ ඓලන්ඩ් එකක් මේ වගේ ඓලන්ඩ් එකක් තිබ්බන. ඉතින් මටත් ඓලන්ඩ් කියලා කියන්න පුළුවන් කියලා ඉතාලකන කියා. ඒක පුළුවන් වුණා. ඉතින් ඒක සාර්ථක වෙන්නේ ඔය හිතන්න ඕනේ අපිට මොනාද ඕනේ කියලා. දැන් අපිට මොනාද ඕනේ කියලා අපි දැනගත්තාම අපි ඒක කියන්න ඕනේ මේ අපිට මේ ෆියුචර් වල මට මේක ඕනේ කියලා අපි පොඩි ෆොටෝ එකක් නියෝ කරලා අපි හිතලා ඒකට ලයිෆ් එකක් දීලා අපි දාලා මේ අර ප්ලාන්ට් එක සීඩ් කරනවා වගේ තමයි. ඒක දැම්මම ඊට පස්සේ ඔයා වතුර දැම්මත් හරි නිකන් මේ වැස් වතුර වලින් හරි ඒ ගා එනවා එළියට. එනවා. ඒ වගේ ගා වගේ ඔයාට මේ ඊට පස්සේ ඒකට ඔයාට ඕන කෑම එකකින් අරගෙන කන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ඓලන්ඩ් එකක් මට පුළුවන් වුණා. අනිත් ඒක ඇයි ඔබතුමා හිතන්නේ ලංකාවේ ආයෝජනය කිරීම දැන් ඔබතුමාට තිබ්බා එංගලන්තය තුළම ආයෝජනය කරන්න තමා උපේනදී. නේ මට ඒ අයිඩියා එක තිබ්බට මට කොහොමත් මම ආපෝ ලංකාවට ආයිත් කවදාරි යනවා කියලා හිතාගෙන හිටියේ. ඉතින් තව දැනුත් දැන් මට මේ ලංකාවට යන මේක මම දැන් ලඟ වෙලා තියෙනවා ඇත්තටම. දැන් මේ ප්‍රශ්නේ ඉවර වෙච්ච නිසා